Hi guys, ඉතින් සාදරයෙන් පිළිගන්න මම YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ sensor එක ගැන. මේක ඇවිල්ලා Photoelectric sensor එක CDR30X කියන model number එක තියෙන්නේ. Model එකේ sensor එක Photoelectric sensor. ඉතින් අද අපි මේ video එකෙන් මේකෙන් කරන්න පුළුවන් මොනවද, මේක කොහොමද වැඩ කරවන්නේ, මේකට මේකෙන් අපිට මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා video එක කතා කරමු. හරි guys, අද අපි කතා කරන්න යන්නේ CDR30X කියන මෙන්න මේ sensor එක ගැන. ඉතින් මේ වගේ sensors ගැන වීඩියෝ මම තව දාලා තියෙනවා. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් ඉක්මනින් දාපුවම ඉක්මනින් ඔයාලට ගෙන්න ගන්න bell icon නැත්තවල තියාගන්න. හරි අපි වීඩියෝ එකට යන්න. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ sensor එක ගැන. අපි මේකේ detail ටික බලලා ඉමු මුලින්ම. මේ sensor එකේ අපිට මෙයාගේ මෙන්න මේ වගේ විදිහට label එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම model number එක තියෙන CDR30X කියලා. ඒ වගේම මෙන්න මෙතන තියෙන brown, white, black, blue කියලා වෙලලා මේ විදිහට දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපිට මේ වයර් කෝඩ් එක ගත්තාම වයර් හතරක් බලා ගන්න පුළුවන්. මේ විදිහට වයර් හතරක් බලා ගන්න පුළුවන්. මේකේ අපිට බ්‍රවුන් එකෙන් කියලා තියෙනවා ප්ලස් V කියලා කරේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා බ්‍රවුන් වයර් එකට ප්ලස් තමයි මේ ප්ලස් දෙන්න ඕන. ඒ කියන්නේ වෝල්ටේජ් ප්ලස් දෙන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා වයිට් එක. වයිට් එකෙන් NPN කියලා ලියලා තියෙනවා. බ්ලැක් එක PNP කියලා ලියලා තියෙනවා. බ්ලූ එක 0V කියලා දා කියන්නේ. ඒනේ මයිනස් එකකට තමයි මෙන්න මේ නිල් පාට වයර් එක. බ්‍රවුන් එක ප්ලස් එක සහ ග්‍රවුන්ඩ් එක මෙන්න මේ නිල් පාට වයර් දෙක. එතකොට මේ වයර් දෙක ඇවිල්ලා අවුට්පුට්. කලින් එවගේ තිබ්බේ වයර් තුනයි. මේකේ තියෙන වයර් හතරක්. මේකේ විශේෂත්වයක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහදී පැහැදිලි කරන්නම්. ඒ වගේම මෙයාට දෙන්න පුළුවන් වෝල්ටේජ් එක මෙතන තියෙන 10 වෝල්ට් වල ඉඳලා 30 වෝල්ට් එනකම් VDC කියලා. ඒ කියන්නේ DC කරන්ට් DC වෝල්ටේජ් දෙන්න ඕන. 10 වෝල්ට් 10 ඉඳලා වෝල්ට් 30 වෙනකම් දෙන්න පුළුවන්. ඒ වගේම අවුට්පුට් කරන්ට් එක මෙතන දීලා තියෙනවා වොට් 1.5යි කියලා. හරි. මෙන්න මේ විදිහට තියෙන. ඒ වගේම මෙතන තියෙනවා මිනිමම් මැක්ස් කියලා පොඩි VR එකක් දාලා. ඇඩ්ජස්ටබල් රෙසිස්ට් එකක් තියෙනවා මෙතන. ඒ වගේම OP කියලා මෙතන ලයිට් දෙකක් තියෙන්නේ. මම ඔයාලට මේක පවර් දීපම පෙන්වන්න. හරි ඉතින්. දැන් මේකේ විශේෂත්වය තමයි අපිට මෙයාගෙන් සිග්නල් දෙකක් අවුට් කරගන්න පුළුවන් PNP විදිහට සහ NPN විදිහට. ඒ කියන්නේ දැන් අපි මෙයාට පවර් දීලා මෙයාගේ යම් කිසි දෙයක් මෙතන ඉස්සරහා ඔබ්ජෙක්ට් එකක් මෙයාට ඩිටෙක්ට් වුණොත් එතකොට අපිට මෙයාගෙන් මෙන්න මේ සුදු සහ කළු වයර් දෙකෙන් අපිට සිග්නල් අවුට්පුට් ගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙයාට පවර් දීලා බලමු කොහොමද කියලා. පවර් එකක් දීලා මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා සිග්නල් අවුට්පුට් එන්නේ කොහොමද කියලා බලමු. මම මෙයාට වෝල්ට් 10 ඉඳලා වෝල්ට් 30 දක්වා දෙන්න පුළුවන් නිසා මෙන්න මේ විදිහට 12 වෝල්ට් චාර්ජර් එකක් 12 වෝල්ට් චාර්ජර් එකකින් මම මෙයාට පවර් දෙනවා. හරි අපි මේකට පවර් දෙමු මුලින්ම. බ්‍රවුන් වයර් එක ප්ලස් විදිහටත් බ්ලූ වයර් එක මයිනස් විදිහට තමයි අපිට මේක සඳහන් කරලා තියෙන්නේ. හරි මම මේකත් මෙහෙම සම්බන්ධ කරගන්නම් ප්ලස් මයිනස්. හරි මම මෙන්න මේ විදිහට මේකට පවර් දුන්නා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ මේ විදිහට කොළපට ලයිට් එකක් පත් වෙනවා. හරි ඊට පස්සේ මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේක වැඩ කරන්නේ යම්කිසි ඔබ්ජෙක්ට් එකක් මෙයාගේ ඉස්සරහින් මෙයාට ඩිටෙක්ට්, ඒ කියන්නේ මෙයාගේ ඉස්සරහා තියෙනව නැද්ද කියලා තමයි මෙයා ඩිටෙක්ට් කරන්නේ. ඔයාලට පේන්න පේනවා මම අත හිර මෙහෙට කරද්දි මෙයාගේ රතුපාට ලයිට් එකක් පත් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ මෙතන තියෙනවා පොඩි IR IR බල්බ් දෙකක්. මෙයාගේ රිසීවර් එක සහ ට්‍රාන්ස්මිටර් එක මෙයාගේ ඇතුළේ මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි ඔබ්ජෙක්ට් එකකට මෙයා රිසීව් කරන එක ට්‍රාන්ස්මිට් වෙලා ආයි මෙයාටම එන්න ඕන. එහෙම තමයි මෙයා වැඩ කරන්නේ. හරි එතකොට දැන් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙයාගේ ඉස්සරහා මුකුත් නැතුව ගියපහම මෙයා කොළපාට එනවා. ඊට පස්සේ මා හරි ඔබ්ජෙක්ට් එකක් මෙතන තියෙද්දි මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මෙයා බ්ලින්ක් වෙනවා. මම මෙයා හොලවන්න නැතුව තිබුණ මෙහෙම නෑ. ඔන්න ඔය විදිහට අපිට මෙයාගේ සිග්නල් අවුට් ගන්න පුළුවන්. ඒ විදිහට අපිට මෙයාගේ ඇඩ්ජස් කර ගන්න පුළුවන් දුර. මෙතන පොඩි VR එකක් තියෙනවා. මේ තියෙන්නේ කර ගන්න පුළුවන් කෑල්ලක් තියෙනවා මෙතන. මෙතනින් මිනිමම් කියන පැත්තට කරකවද්දි මෙයාගේ ඩිටෙක්ට් වෙන දුර සෙන්ස් වෙන දුර අඩු වෙනවා මේ පැත්තට කරකවද්දි. මැක්ස් කියලා කියන පැත්තට අපි කරකවන්න මෙයාගේ ඩිටෙක්ට් වෙන දුර වැඩි වෙනවා. හරි මම මෙයා උඩරිම දාගත්තා. එතකොට දැන් මම මෙයා ප්‍රීතියලා තියෙන්නේ. මේ හරියෙදිත් මෙයාව ඩිටෙක්ට් කරනවා. හරි. මෙන්න මේ හරියෙන් ඩිටෙක්ට් කරනවා. හරි මම මෙයා අඩු කරන්න. අඩු කරලා ඉවරලා බලමු මෙයා කොහොමද ඩිටෙක්ට් වෙන්නේ කියලා. හරි මේ විදියට මේ දොර අඩු වුණා දැක්ක. මේ ළඟ ඩිටෙක්ට් කරන්න ගත්තා. මම මෙයා මෙහෙට ඈතර ගෙනියන්න කලින් ගෙනියනකොට මෙයාව ඩිටෙක්ට් වෙන එක නතර වෙනවා. يعني මේ විදියට අපිට මෙයාගේ ඩිටෙක්ට් වෙන දුරත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ සෙන්සර්ස් භාවිතා කරනවා කවුන්ටින් මොන හරි යම්කිසි දෙයක් කවුන්ට් කරගන්න. ඒ කියන්නේ හිතන්නකෝ බෙල්ට් එකක් දිගේ බොක්ස් ටිකක් යනවා කියලා. එතකොට අපිට මේ බොක්ස් ගණන් කරගන්න මේ වගේ සෙන්සර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ගේට් වලට ගේට් එකකට දාන්න පුළුවන් කී දෙනෙක් ඇතුළු වුණාද කී දෙනෙක් අවුට් වුණාද කියලා බලාගන්න. අන්න ඒ වගේ වැඩවලට
අපිට මේ වගේ සෙන්සර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපේ ඌමනා මත්තම ඩිෆෙන්ඩ් වෙන්නේ මේක මොන වගේ තැනකට යොදන්න පුළුවන් කියලා. හැමතැනම දාන්නත් බෑ මේක සෙන්සර් එකක්. ගොඩක් ඉන්ඩස්ට්‍රියල් පාවිච්චි කරනවා මැෂින් වලට. මම ඔයාලට තේකේ වීඩියෝ දාන්න ඉස්සරහයිද ෂෝට් වීඩියෝ එකක්. හරි. අපි දැන් මෙයාගේ අවුට්පුට් ගන්න කොහොමද කියලා බලමු. දැන් එතකොට අපිට මෙතන ඇවිල්ලා තියෙනවා. දැන් අපි සෙන්සර් එකට පවර් දුන්නා. මෙයාව ඩිටෙක්ට් වෙන්නේ කොහොමද කියලා දන්නවා. මෙයාගේ දුර ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද? මෙයාගේ සෙන්සින් ලෙවල් වෙනස් කරගන්නේ කොහොමද කියලා දැන් දන්නවා. එතකොට දැන් අපිට ඉතුරුලා තියෙන තව වයර් දෙකක්. මේ වයර් දෙකේ තමයි සිග්නල් අවුට්. එතකොට මේකේ ගහලා තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් NPN සහ PNP. පැහැදිලි කරන්නම් මම පොඩ්ඩක්. හරි මේ තියෙන. වයිට් වයර් එක NPN විදිහට, බ්ලැක් වයර් එක PNP විදිහට තමයි මේක සනහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා යම් කිසි ඔබ්ජෙක්ට් එකක් ඩිටෙක්ට් කරා කියලා හිතනවා. ඒ කියන්නේ මේ රතුපාට ලයිට් එක පත් වුණා කියලා හිතනකොට. එතකොට මම මේක එකින් එක වයරෙන් එක වයරකට පැහැදිලි කරනවා. දැන් වයිට් එකේ වයිට් වයර් එකේ මෙයාලා කියලා තියෙන්නේ P, මේක ඇවිල්ලා NPN කියලා. එතකොට මෙයා යම් කිසි ඔබ්ජෙක්ට් එකක් ඩිටෙක්ට් කරොත් මෙන්න මේ වයර් එකෙන් සිග්නල් එකක් අවුට් වෙන්නේ මයිනස් විදිහට. මෙයා NPN නිසා මයිනස් විදිහට තමයි මෙයා අවුට් වෙන්නේ. එතකොට අපි රිලේ එකට සම්බන්ධ කරනවා නම් රිලේ එකේ කොමන් එකෙන් ඕන ප්ලස් එක. කො ඒ කියන්නේ රිලේ එකේ අපි ප්ලස් එකට කන්ඩෙන්සර් මේ ප්ලස් එක අමුණලා තියනවා. එතකොට මෙයාගෙන් තමයි සිග්නල් එක අවුට් වෙන්නේ. ඒ විදිහටම දැන් මෙයා කළු පාට වයර් එක තියනවා. ඒකේ අනිත් පැත්තේ. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා PNP. PNP කියලා තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙයාගෙන් සිග්නල් එක අවුට් වෙන්නේ මෙයා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ඩිටෙක්ට් කරොත් මෙන්න මේ විදිහට රතු පාට ලයිට් එක පත් වුණොත් මේ කළු පාට වයර් එකෙන් අවුට් වෙන්නේ ප්ලස් එක. ප්ලස් වෝල්ටේජ් එක තමයි අවුට් වෙන්නේ. එතකොට අපි ඒකේ රිලේ එකක් හෝ බල්බ් එකක් පාවිච්චි කරනවා කොමන් එක වෙන්න ඕන ග්‍රවුන්ඩ් එක. ග්‍රවුන්ඩ් එක කොමන් වෙලා එතකොට මෙයාගෙන් ප්ලස් අවුට් වෙනවා. මෙයා ප්ලස් එක තමයි සිග්නල් වයර් එක විදිහට හමුණා. දැන් මම ඔයාලට ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නන්න. මම මේ විදිහට LED 12 volt ලයිට් දෙයක් අරන් තියනවා. 12 volt ලයිට් දෙයක් අරන් තියනවා. එතකොට මම මෙයාට සැපයම දීලා තියෙන්නේ 12 volt නිසා. එතකොට අපිට පුළුවන් දැන් මේකට මම මේ ලයිට් දෙක ගන්න ඔයාලට ඉන්ඩිකේට් කරලා පෙන්වන්න ලේසි නිසා අපිට මේකට රිලේ එකක් උනත් දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම ලයිට් එකෙන් පෙන්වන්නම්. අපි මුලින්ම ගමු කළු පාට වයරේ. කළු පාට වයරේ ගත්තාම මම ඔයාලට කිව්වා කළු පාට වයරේගේ සිග්නල් එක අවුට් වෙන්නේ ප්ලස් විදිහට කියලා. එතකොට මෙයාගේ මේ ලයිට් එකේ ප්ලස් වයර එක මෙන්න මේ රතු ඉරක් ගිහිල්ලා තියෙන එක. මම මෙයාට මේ විදිහට අමුණුනා ප්ලස් වයර එක. එතකොට මම කිව්වා මෙයාගේ කොමන් එක වෙන්න ඕන මොකද්ද? ග්‍රවුන්ඩ් එක. හරි. මෙන්න මේ විදිහට ග්‍රවුන්ඩ් එකට මෙයා අමුණනවා. හරි. දැන් මෙයා කොළපාට ඩිටෙක් වෙලා තියෙන්නේ. මෙයින් කොළපාට ඩිටෙක් කළා. මම මෙයාව ඩිටෙක් කරනවා. එතකොට දැක්කද? මෙයාව යම් කිසි සෙන්ස් කරනකොට මෙයාගේ ලයිට් එක ඔන් වෙනවා. ඔන් ඔය විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට අපිට මේකෙන් මේ වගේ සෙන්සර් එකක් පාවිච්චි කරලා යම් කිසි ඇලාම් එකක් වදින්න නැත්නම් අර මම කිව්වා වගේ මම කලින් දාලා තිබ්බ වීඩියෝ කවුන්ටර් මොඩියුල් එකක් වෙන සෙන්සර් එකක් එක්ක කවුන්ට් කරන්නේ කොහොමද කියලා අන්න ඒ සෙන්සරේටත් ඒ සෙන්සරේ වෙනුවට මේකත් දාලා කවුන්ට් කරන්න පුළුවන්. මම ඒකත් ඉස්සරහ පැටිකල් එකකට දාන්නම්. මේ මෙන්න මේ විදිහට අපිට මෙයාව ඩිටෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඔයාලට තේරෙන්නේ නැති. එතකොට මම දැන් මෙතන තව අපිට එක වයරයක් ඉතුරුයි. සුදු පාට වයරයක් ඉතුරුයි. හරි. දැන් එතකොට අපි දන්න දැන් කළු පාට වයර එක තියෙනවා නම් මෙයාට දෙන්න ඕන ප්ලස්. ඒ කියන්නේ මෙයාගේ සිග්නල් එක අවුට් වෙන්නේ ප්ලස් එකක් කියලා දන්න. එතකොට කොමන් විදිහට අපි මෙයාගේ ග්‍රවුන්ඩ් එක දෙන්න ඕන. හරි. දැනට අපි මේ කළු පාට වයර එක මෙහෙම පැත්තකට දාලා අපි දැන් සුදු පාට වයරේ පැත්තට. හරි. සුදු පාට වයරේකේ මම කිව්වා ඔයාලට මෙයාගේ සිග්නල් එක අවුට් වෙන්නේ මයිනස් ග්‍රවුන්ඩ් එකක් විදියට. එතකොට අපි මෙයාගේ බල්බ් එකේ ග්‍රවුන්ඩ් එක තමයි මෙතෙන් අමුණන්න ඕන. ග්‍රවුන්ඩ් එක අමුණලා මෙයාගේ කොමන් කරන්න ඕන ප්ලස් එක. හරි. දැන් අපි මෙන්න මේ විදිහට ප්ලස් එක කොමන් කරනවා. හරි. මම දැනට මේ විදිහට කනෙක්ටර්ස් ගහන්න නැතුව තියා ගන්නම්. හරි. මෙන්න මේ විදිහට ප්ලස් එක කොමන් කරනවා. හරි. දැන් මෙයාගේ කිසිම දෙයක් ඩිටෙක් වෙලා නැහැනේ. හරි. දැන් මම මෙයාට ඉස්සරහට ඔබ්ජෙක්ට් එක මෙහෙම ඩිටෙක් කරනවා. හරි. මෙහෙන් දැන් වැඩ කරන්න ගන්නවා. හරි. ඔන්න ඕක තමයි මේ සෙන්සර් එකේ වෙන්නේ. එතකොට අපිට මේ යම්කිසි උපකරණයකට මේක සම්බන්ධ කරන්න ඔයාලට මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් මේ වගේ සෙන්සර් එකක් දාන්න පුළුවන් කියලා. එතකොට ඒ කියන්නේ ඔයාලේ හදන යුනිට් එක මත තමයි මේක සෙන්සර්. මේ සෙන්සරේ අපි තෝරගන්නවා. එතකොට දැන් මම මේ සෙන්සරේ ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේකේ අපි අවුට්පුට් ගන්නෙ සහ මේකේ සිග්නල් හදාගන්නේ කොහොමද, මෙයාගේ සෙන්සින් ලෙවල් වෙනස් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි මෙයාගේ සෙන්සින් ලෙවල් එකත් අපි ඕනනම් මැක්සිමම් දාලා බලමු. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මෙන්න මේ සෙන්ටිමීටර් 30ක් 40ක් දුරට මෙයාව ඩිටෙක් කරගන්න පුළුවන් අපිට. මේ ඔන්න ඔය විදිහට අපිට සෑහෙන දුරක් මෙයාව ඩිටෙක් කරගන්න ඕනේ. එතකොට මෙයාගේ අර කලින් මම පෙන්වුවේ මැග්නට් සෙන්සරේ. එතකොට අපි මෙයා මැග්නට් එකක් නෙමෙයි මේ සෙන්සර් එක. මෙයා
IR beam එකකින් තමයි මෙයාව detect කරන්නේ object එකක් තියනවද එතන නැද්ද කියලා. හරි මෙන්න මේ විදිහට තමයි මේ sensor එක වැඩේ. හරි මම ඔයාලට කිව්වා counting sensor එකත් මම මෙයාට සම්බන්ධ කරලා කොහොමද object එකක් එහෙට මෙහෙට යන move වෙනකොට count කරන්නේ කොහොමද කියලා මම ඒකත් පෙන්වන්නම් දැන් ඔයාලට. Counting sensor එකත් මෙයාට අපි සම්බන්ධ කරලා බලමු කොහොමද මෙයා වැඩ කරන්නේ කියලා. හරි මේ තියන්නේ WIFI 16 කියන counter sensor එක. WIFI 16 කියන counter module එක මේ තියෙන්නේ. ඉතින් මම මේ module එක ගැන සම්පූර්ණ video එකක් දාලා තියෙනවා. මම ගොඩින් කාඩ් එකකුත් දාන්නම් යට description එකේ link එකක් දාන්නම්. හරි ඒක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙන නිසා මම මේක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මම එයාගේ සම්පූර්ණ විස්තරය දාලා තියෙනවා. එතකොට මම මේවා දැන් වයර් කරගන්න යන්නේ. හරි අපි වයර් කරගෙන බලමු මේ sensor එකත් එක්ක මේවා count වෙන්නේ කොහොමද කියලා. හරි අපි counter module එකට සහ sensor එකට power ලබා දීලා තියෙනවා. හරි දැන් අපි මේකෙදි අපිට දැන් මෙතන වයර් දෙකක් තියෙනවානේ. අපිට එතකොට මේ counter module එකට දෙන්න ඕන එක වයර් එක. එතකොට මෙතන අපි මේ sensor එකේ තියෙනවා NPN සහ PNP. එතකොට මේ counter module එකේ ඔයාලට මම කලින් කියලා දුන්නා NPN signal එක සහ PNP signal එකක් මෙයාට ලබා දෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මම මේකේ තෝරගන්නවා PNP signal එකක් දෙන්න පුළුවන් වයර් එක. ඒ කියන්නේ මෙන්න මේ වයර් එක. එතකොට අපේ මේ counter module එකේ PNP වයර් එක සහ sensor එකේ PNP වයර් එක අපි හොයා ගන්න ඕන. එතකොට PNP වයර් එක sensor එකේ black wire එක. එතකොට මම මෙයාව black wire එකට අමුණනවා මෙන්න මේ විදිහට. හරි. දැන් මෙයා කොළපාට එලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාව එකපාරක් සෙන්ස් කරද්දි මෙයා count වෙනවා. මේ. ඔන්න ඔය විදිහට counter module එක පාවිච්චි counter module එක සහ මේ sensor එකක් පාවිච්චි කරලා ඔයාලා හිතන converter එකක් දිගේ belt එකක් දිගේ යම් කිසි box ටිකක් නැත්නම් unit ටිකක් යනවා කියලා. එතකොට අපිට පුළුවන් මේක මේ වගේ sensor එකක් පාවිච්චි කරලා මේ box කීයක් ගියාද කියලා වෙලලා දැනගන්න. ඒ වගේම ඔයාලට යම් කිසි අපිට count කරගන්න ඕන කියලා හිතන්නකෝ වේගෙන් ගමන් කරන object එකක් මොකක් හරි මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේ මම මේ නිහන ඔයාලට පේනවා මේ කැමරාවල detect වෙන්නේ නැති ගාණි මෙයා එහෙට මෙහෙට කරනවා. එතකොට මෙයා count වෙනා මේ විදිහට. ඒ විදිහටම මෙයා count කරන්න ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට මේ sensor එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ sensor එක ගැන හොඳ අවබෝධයක් එන්න ඇති. යම් කොයි වගේ අපිට මොකක් හරි ඔයාලට මම හරි වැඩක් කරන්න තියෙනවා නම් මේ sensor එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා idea එකක් ඔයාලට යන්න ඇති කියලා. ඉතින් යාළුනේ මේ වගේම තව sensor ඔයාලත් වීඩියෝ මම දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ගිහිල්ලා බලන්න. ඒ වගේම description එකේ දාන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරි තවත් මේ වගේ අලුත් video එකකින් මම මේ වික්‍රේ. ඔයාලා හැමෝම සුබ දවසක්. Thank you.